තුතුනි අද මම ඉන්නේ මහනුවර අලවතුගොඩ අස්වැද්දුම කියන මේ සුන්දර ගම්මානේ. අපි මෙන්න මේ මාර්ගය තමයි ආවේ. මෙහෙම එනකොට හෙල්මලු ක්‍රමයට වගා කරපු කුඹුරක් මොන ගැහුණා. මේ කොළපාටි බොහොම සරුසර කුඹුරක්. ලස්සනට ලීදි දාලා එහෙම එන අතර තවත් විශේෂ භෝගයක් මොන ගැහුණා. මේ මේ වීවාගේ කොළපාටනේ මේ බලන්න. මේ මොනවද කියලා? මේ වී වර්ගයක්. මේ වී වර්ගේ තනි ක්‍රම දම් පහති වී වර්ගයක්. තද කළු පාටට හුරු තද දම් පහති වී වර්ගයක්. අපේ රටේ තිබුණ වී වර්ග ගණනාවක්. දැන් දන්නේ කීරි සම්බා සුදුහාල් හතුහාල් කියලා විතරයි. අපේ කුඹුරේ වී වර්ග කොච්චර තියෙච්ච රටක්ද? සුවඳල් රත්තල් එල්හාල්. එතකොට ඔක පස්සේ කාලේ වෙනකොට අර ලස්සන නම් නැති වෙලා හේරත් බණ්ඩා මුතු බණ්ඩා එච් අතර වගේ මට්ටවටපත් වුණා. ඒවත් උපක්‍රම කියලා මන් දන්නේ නැහැ. කොහොම වුණත් අපේ වෙලේ තිබුණා මට මතකයි අපි පොඩි කාලේ පලිබෝධ නාශකයක් හඳුන්වලා දුන්නා ඇරසෝලෝ කියලා. ඒකෙන් මරණ ගස් වර්ග කිව්වා. ගොජිරි බජිරි වෙල් මහරු තුවැස්ස තුන්හිරියා ගිලාපරා කියලා. එතන විශේෂ නමක් කියවුණා මේ වී වලට සම්බන්ධ නිසා කියන්නේ මහරු. මහරුක කියන්නේ වෙලේ තිබිච්ච මහ ගහ. මහරු කියන්නේ තෙතුතුනි බටහිර ජාතිකය අපි වන්දලා අපිට මරන්න මරපල්ල කියලා බෙහෙතක් හදලා දුන්නට මහරුක් කියන්නේ වෙලෙදිච්ච මහ වී වර්ගයක්. අර මාවවුල මහවවුල මාවවුල වෙනවා වගේ මහතොට මාතොට වෙනවා වගේ. ඒ වගේ මා බෙල් මාරුක් කියන්නේ මහරුක් කියන එක. මේ ඒ වගේම විශේෂ ගණේ ඉබු වී වර්ගයක්. මම දන්නේ නැහැ මේකේ නම මොකද්ද කියලා. මමත් අදමයි දැක්කේ. මම ඔබට මේ පෙන්වන්නේ මේ අතිශය වැදගත් මේ කරලකුත් ඇවිල්ලා දින අපේ වාසනාවට ඔබේ වාසනාවට. අපි දන්න නොදන්න හැම දෙනාටම මෛත්‍රී කර జాතියක්. අපි කෙනෙක් කුඹරක් දැක්කයන් පස්සේ අපේ කුඹරට මෛත්‍රී කළා අනිත් එයා කුඹර දිහා නොදැක්කා වගේ බලනවා. එහෙම නෙමෙයි. තමන් ඉන්න තැන දකින්න හැම දෙයකටම මෛත්‍රී කරන්න. මම මේක මේ කුඹර දිස බලන්නේ බොහොම ආසාවෙන් මගේ දෙයක් වගේ. මම ආශිර්වාද කරලා බලන්නේ මේ තින අඩුපාඩු දුර වෙලා යහපත මුදා වේවා කියලා. එතකොට අපි එහෙම බලනකොට මෛත්‍රියෙන් අපේ කුඹර දිහාත් මේ මොහොතේ හැම මනුෂ්‍යයෙක් මෛත්‍රී සහගත බලන මුළු රටේම මුළු ලෝකෙම එක මොහොතේ මෛත්‍රී පතුරවන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා අලිත් යුගයේ හදනවා නම් තනි එක්කෙනෙකුට බාර දීලා නෙවෙයි. අපි අපිටමයි කරන්න වෙන්නේ. අපි අපිටමයි හදන්න වෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා එන්න සතුටු පිරි සමාජයක් හදන්න. සතුටු සපිරි සමාජයේ ඔබ සක්‍රීය කොටස්කරුවෙක් වෙන්න ඔබටමයි පුළුවන් කරන්න. මේ වගේ මහා සුවිශල් රටක් හදමු. මේ රට කියන්නේ හැම මොහොතෙමදී දියුල්පත් වැහෙන වැටුණු තැන. මේ ගහපු වැටට ගහපු දඬු පවා අර පුංචි ගෙදර තියෙන මැටි ගෙදර තියෙන බිත්තියට ගහපු ලීය පවා පැලවෙන රටක්. ඉරට හඳට වැඳපු ජාතියක්. සතාට සිව්පාවට ආදරය කරපු ජාතියක්. එහෙම ජාතියකට වර දෙන්න විදිහක් නැහැ. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ඓතිහාසික මහනුවර පුරවරයේ ඉඳලා මේ අස්වැද්දුම පුරවරයේ ඉඳලා ආරාධනා කරනවා මේ කෙත්වතු වර්ග දෙකකින් වී වර්ග අස්වැද්දල සාරුසාරව ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න මේ පරීක්ෂණ කරන මේ මහා ලස්සන කෙතේ ඉඳලා එන්න මුළු රටම අපි අස්වැද්දුම් බවට පත් කරමු. මේ රටේ ප්‍රශ්නවලට පිළිතුරක් අවශ්‍යයි. අපි පිළිතුරෙන් අපි මේ සුන්දර පිළිතුරු ලබා දෙමු.